ඕනෑම චෛත්‍යයකට මේක භාවිතා කරන්න. අධ්‍යාපන අධීක්ෂණය අධ්‍යාපන ක්‍රියාවලිය හා සම්බන්ධ මිනිසුන් කාර්යයක් ක්‍රියාවලියක් ගැඹුරින් නිරීක්ෂණය කිරීම තමයි අධ්‍යාපන අධීක්ෂණය කියලා කියන්නේ. එතකොට අධ්‍යාපනයේ මේ පරමාර්ථ අධ්‍යාපන සැලසුම් නිවැරදිව සකස් කිරීම එහෙම නැත්නම් නැවත සකස් කිරීම. ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය හා බැඳුණු ක්‍රමවේද සකසා ගැනීම වෘත්තියට අදාළ පුහුණුවක් ලැබීම හොඳ ඇගීමක් කරන්න පුහුණුව ලබා ගන්න අත්දැකීම් ලබන්න ඉඩකඩ ලබා දීම හොඳ ආධාරක භාවිතා කරන්න පුහුණු කරන්නේ අධ්‍යාපන ඇගීම් මගින් ඵලදායී ඇගීම් කිරීමට පුහුණු කරන එක මේකේ අරමුණ අධ්‍යාපන සංවර්ධනය අධ්‍යාපන සංවර්ධනයට අවශ්‍ය පහසුකම් සැපයීම අධ්‍යාපන අධීක්ෂණයෙන් කරනවා. අධීක්ෂණය වැරදි හොයන්න දොස් පවරන්න කරන දෙයක් විතරක් නෙවෙයි. එහෙම වෙන්නෙම නැහැ. එහෙම නොවිය යුතුයි. 1960 දශකයෙන් පස්සේ අධ්‍යාපන සංවර්ධනයට අධීක්ෂණය හඳුන්වලා දෙන අධීක්ෂණ වාර්තාවේ පළමුව හොඳ ලියන්න ඕන ගුරුවරයෙක්. හරි. අදාළ පාර්ශවෙ පස්සේ තමයි සංවර්ධනය වී යුතු අංග ලියන්න ඕන. මේක කලාවක්, මේක විද්‍යාවක්. අධීක්ෂණය හා අධීක්ෂණයට ලක් වෙන කෙනා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනැගෙන්න ඕන. ඒ හින්දා මේක කලාවක් කියලා අපි කියනවා. මේක විද්‍යාවක් කියන්නේ ගැටලුව හඳුනාගෙන ඊට ප්‍රතික්‍රමිකව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ විසඳුම් හොයාගෙන කරුණු ඉදිරිපත් කරන හින්දා මේක විද්‍යාවක් විදියටත් අපි සැලකුවා. එනම් සමස්තයක් විදියට ගත්තාම අධීක්ෂණය සංවර්ධනයට හේතු වෙනවා කියන එක. අධීක්ෂණය තුළ පුද්ගලයා නිරත වන කාර්යයට වඩා ඉහළ මට්ටමකින් කිරීම කරන්න වෘත්තීයමය වශයෙන් ලබාගත් පුහුණුව ලබා දිය යුතු පසුබිම මේකෙදි නිර්මාණය කරලා දෙනවා අධීක්ෂණය තුළ. අපි ගුරුවරු විදියට දරුවගේ වැරදි හොයන්නේ දරුවගේ වෛරෙන් නෙමෙයි දරුවව සංවර්ධනය කරලා දෙන්න. අධීක්ෂණේ කාටවත් හිංසා පීඩා කරන්න භාවිතා කරන්නේ නැහැ. ඒ හින්දා අධ්‍යාපන අධීක්ෂණය අතිශයින්ම සුවිශේෂී. මේක හුදෙක්ම අධ්‍යාපන සංවර්ධනය සඳහාම වෙන්න ඕන. 1960 දශකයේ කෝගන් සායනික අධීක්ෂණය අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වලා දෙනවා. එයා හිතනවා මේ ක්ෂේත්‍රයේ ඉන්නේ ලෙඩ්ඩු කියලා. බෙහෙත් දෙන්න ඕන අය කියලා. අඩුපාඩු නැගලපීම් ඇති අය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු නැගලපීම් තියෙන අය තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්නේ කියලා. සමස්තයක් විදියට කොහොමද ගුරුවරයෙක් සංවර්ධනය කරගන්න ඕන කියන එකට අධීක්ෂණය යොදා ගන්න. අධීක්ෂණ මූලධර්ම තියෙනවා. මේක කණ්ඩායම් සේවාවක්. අධීක්ෂණ මේක කණ්ඩායම් සේවාවක්. මේ අධීක්ෂකවරයා හා අධීක්ෂිතයා යන දෙන්නම එකතු වෙලා දියුණු කරගන්න ඕන ක්‍රමවේදයක්. ගුරුවරුන්ට උපදෙස් අවශ්‍යයි. ගුරුවරුන්ට මූලික උපදෙස් අවශ්‍ය හින්දා කතා කරලා උපදෙස් දෙන්න ඕන. වෘත්තීය සංවර්ධනයට අවශ්‍යතාව ඉටු වෙනසෙම සංවර්ධනයට සහාය දෙන්නත් අවශ්‍ය සහාය ලබා දීමත් අධීක්ෂණයෙන් කරන්න ඕන. අධ්‍යාපන අරමුණු මේ තුලින් ඉස්මතු වෙන්න ඕන. මේ ක්‍රියාවේ යොදන විට දෙපාර්ශවයේම ආකල්පමය වෙනසක් ඇති වෙනවා. ඉගෙනුම් ගැනීම් ක්‍රියාවලියට පාදක වෙලා සිදුවන දෙයක් නෙවෙයි මේක. පාසල් දරුවන්ගේ පෞෂ සංවර්ධනයට අදාළ අංශද අධීක්ෂණය වෙන්න ඕන.
මේක දිගු කාලීන හෝ කෙටි කාලීන වෙනවා අවශ්‍යතාවය මත. අධීක්ෂණයක සාර්ථක නිරත වීම ඒ සඳහා අවශ්‍ය පහසුකම් අධීක්ෂණයට පෙර අධිකාරීන් විසින් සපයලා දෙන්න ඕන. අධීක්ෂණ සංකල්පය බටහිර ඉපදුනාට පෙර දිග නොදියුණු රටවල ස්ටැබ්ලිෂ් වෙනවා. අපිට ආකල්පයක් දීලා තියෙනවා අධීක්ෂණය මත හොඳට වැඩ කරනවා කියන ආකල්පය. අධීක්ෂණය නැතුවම බැරි දෙයක් විදියට හිතාගෙන තියෙනවා. අපි අපේ වැඩේ හිතට එකඟව කරන්න අපි අපේ වැඩේ හිතට එකඟව කරන්න අධීක්ෂණය තිබුණොත් එකයි නැතත් එකයි. අධ්‍යාපන අධීක්ෂණය තුළ හැමදේම විශ්ලේෂණයට ක්‍රමවේදයක් තියෙනවා. අධීක්ෂණ වැඩසටහනට නූතන පර්යේෂණ ක්‍රමවේදය ඇතුළත් වෙනවා. මේ වැඩසටහන් වල සාර්ථකත්වය එහෙම නැත්නම් ඵලදායීත්වය පිළිබඳ මැනීම් සිදු කරන්න ඕන. විනය ගැටලුවක් ආදලා මාසයකට පස්සේ නැවත බලන්න ඕන ඒක කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අධීක්ෂණ වර්ග තියෙනවා. ප්‍රධාන සහ ප්‍රධාන කියලා වර්ග දෙක. බාහිර අධීක්ෂණය ප්‍රධාන ඒවා මේ. කලාප කොට්ටාස වලින් එන අය බාහිර අධීක්ෂණයට අයිති වෙනවා. අභ්‍යන්තර අධීක්ෂණය විදුහල්පති ප්‍රමුඛ පාසල තුල සිටින අධීක්ෂණ කණ්ඩායම්. මෙන්න මේවා ප්‍රධාන අධීක්ෂණ වැටතර වැටෙනවා. අප්‍රධාන ඒවා ආරාධිත අධීක්ෂණය. ආරාධනා කරලා අවශ්‍යතාවය නිසා අධීක්ෂණය කරව ගන්නවා. අධීක්ෂිතයා අධීක්ෂණයට කැමති වෙන්න ඕන, අකමැති වෙන්නේ තමන්ට හානි වෙයි කියලා හිතුවහම. එතකොට යාළුවන් යාළුවන් අතර අධීක්ෂණය වෙනවා. නුපුහුණු ගුරුවරු පුහුණු ගුරුවරයෙකු මගින් අධීක්ෂණය වෙනවා. මේක තමයි වඩාත් වැදගත් අධීක්ෂණය. මොකද අධීක්ෂිතයා අධීක්ෂණයට කැමති වෙන්න ඕන මෙහෙම කරනකොට. එතකොට අධීක්ෂක සරල හොඳ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාව අධීක්ෂකෙක් සතු වෙන්න ඕන. අනෙක් පාර්ශවයේ වටිනාකම දකින්න පුළුවන් වෙන්න ඕන. හොඳ විනයගරුක අයෙක් වෙන්න ඕන අධීක්ෂකයා. බොහෝ දේ ගත හැකි අයෙක් වෙන්න ඕන අනිත් කෙනාට. දිරි දෙන්නෙක් වෙන්න ඕන. හොඳ උදාහරණයක් වෙන්න ඕන. ධනාත්මක ආකල්පවලින් විය යුතු කෙනෙක් වෙන්න ඕන. දෙන කමෙන්ට් සංවර්ධනය සංවර්ධන භාවයේ ඇති විය යුතුයි මෙයා දෙන කමෙන්ට්ස් වල. කරුණාවන්ත අනෙකට සහය වීමේ හැඟීමෙන් යුතු අයෙක් වෙන්න ඕන. යම් යම් දේ හුවමාරු කරගත හැකි වෙන්න ඕන. නම්‍යශීලී වෙන්න ඕන. තමා ගැනම ගැන මට පාඩමක් අධීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවට ආත්ම විශ්වාසයක් තියෙන. මෙන්න මේ කියන කරුණු අධීක්ෂකවරයෙක් සතු ගුණාංග. අධීක්ෂණ අධීක්ෂිත ගැටලු, අධීක්ෂකවරු මුණ දෙන ප්‍රශ්න, අධීක්ෂකයා අධීක්ෂිතයාට කියනවා පාසලට එන්න බැරි නම් අධීක්ෂකයා දැනුවත් කරන්න, අධීක්ෂිතට යුතුකමක් තියෙනවා එන්න අපහසු නම් කලින් දිනේ කියන්න, අපහසුතාවයට පත් කරන්න එපා. හරි සම්බන්ධතාවයක් නැතුව අධීක්ෂකයා රස්තේ ආදු වෙනවා. අධීක්ෂකයා අධීක්ෂණය පිළිගන්නේ නැහැ. අධීක්ෂිතයා සූදානම් සටහන් ගේන්නේ නැතුව සූදානම් නොවි පැමිණීමේ හින්දා අධීක්ෂක අපහසුතාවයට පත් වෙනවා. කාර්යබහුල හින්දා අධීක්ෂිතගේ මුහුණට මුහුණ කතා කරන්න බැරි වෙනවා. රිපෝට් එකක් විතරයි ලියලා යන්නේ. මේවා ගැටලු.
අධීක්ෂක පෞද්ගලික සම්බන්ධතාවය අනුව ගනුදෙනු නොකරන්න ඕන ගරුත්වය ආරක්ෂා කරගන්න ඕන රාජකාරී ඉටු කරගන්න එක ප්‍රධාන අරමුණ වෙන්න ඕන එතකොට අධීක්ෂිතයා මූණ දෙනවා ගැටළු වලට අධීක්ෂිතයා බය වෙනවා සූදානමින් තොරව පැමිණෙනවා අධීක්ෂණය පිළිගන්න ඕන දෙන අධීක්ෂණය අධීක්ෂකයා සමග හොඳින් සුහදව කටයුතු කරන්න ඕන අධීක්ෂකයා රස්තිය අදු කරමින් වෙන අනවශ්‍ය ප්‍රශ්න වළක්ව ගන්න ඕන. ඔන්න ඔය ටික තමයි ලලිතා මැඩම් මේක අපි කතා කරලා තියෙන්නේ. එහෙනම් හදා ගන්න පුළුවන් වඩාත් වැදගත් අධීක්ෂණ වර්ගයේ මොනවද? ඔබේ තෝරා ගැනීමට හේතු සාධක සහිතව කරුණු ඉදිරිපත් කරා. ඊට පස්සේ අධීක්ෂකවරු සහ අධීක්ෂිතයින් මුහුණ දෙන ගැටලු මොනවාද? එම ගැටලු මගහරවා ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද? ඔය විදිහට ප්‍රශ්න දෙන්න පුළුවන්. Excuse me sir. අනේ නැවත කියනවා මේක. පාසලකට යෝග්‍ය අධීක්ෂණ වර්ගය මොකක්ද කියලා හඳුනගන්න කියනවා. බාහිරද, අභ්‍යන්තරද, ආරාධිතද කියලා. ඊට පස්සේ අධීක්ෂකවරු සහ අධීක්ෂිතයන් මුහුණ දෙන ගැටලු මොනවද? ප්‍රමුඛ විදියට මුහුණ දෙන ගැටලු මොනවද? ඒවා අවම කරගන්න ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? මොනවද පාසලකට හොඳම අධීක්ෂණේ? මොකද්ද පාසලට හොඳම අධීක්ෂණේ? අභ්‍යන්තර අධීක්ෂණය. ආරාධිත අධීක්ෂණය. ආරාධනය කරලා අවශ්‍යතාවය අනුව අධීක්ෂණය කරගන්නවා. අපේ ආමඳුර මොකද ඉස්කෝලේකට හොඳම විදුහල්පතිවරු ඇති කලාපේ සර්ලා මිස්ලා ඇති මොනවද හොඳම අධීක්ෂණ වර්ගය? ඉස්කෝලේකට වල යෝජනා කරන්නේ මොන අධීක්ෂණේ හොඳයි කියලාද? මේ තුනම යටතේ ඕනම කෙනෙකුට උත්තරයක් ලියන්න පුළුවන්. තමන්ගේ හේතු අනුව තමයි ප්‍රශ්නේ සාර්ථකභාවයේ තියෙන්නේ. මම කියනවා අභ්‍යන්තර අධීක්ෂණය හොඳයි කියලා. අපේ අඩුපාඩු අපිටම විසඳගෙන අපිට ගමනක් යන්න පුළුවන්. තව කෙනෙක් තර්ක කරයි ආරාධිත අපේ අධීක්ෂණය හොඳයි බයස් එරර්ස් නැහැ. ඒ හින්දා මේක මේ විදිහට යන්න පුළුවන්. තව කෙනෙක් කියයි බාහිර අධීක්ෂණය හොඳයි කියලා. පාසල් වලට මේ අධීක්ෂණ වර්ග තුනම අවශ්‍යයි. එහෙනම් පාසල් වලට අපි යෝජනා කරන්න ඕන බාහිර අධීක්ෂණයත් කාලෙන් කාලෙට එන්න ඕන. අභ්‍යන්තර අධීක්ෂණය නිරන්තරයෙන් වෙන්න ඕන. ආරාධිත අධීක්ෂණය වාරයකට එකක්වත් සිද්ධ වෙන්න ඕන කියලා උත්තරයක් ගොනු කරගන්න ඕන. මේ තුනම අවශ්‍යයි පාසල් වලට. අපි කොච්චර වැඩ කෙරුවත් පිට කෙනෙක් ඇවිල්ලා අපිව බැලුවේ නැත්නම් අපේ අඩුපාඩු අහු වෙන්නේ නැහැ. ආරාධිත අධීක්ෂණයට නේසර් අයිති වෙන්නේ මේ මතක් මේ අධීක්ෂකයට මතක් කරලා කණ්ඩ අපි ගිහිල්ලා ඊට පස්සේ සියල්ල තොරතුරු අරගෙන කරුණු බෙදාගෙන විෂය කරුණු බෙදාගෙන ගෙනුම් ක්‍රම බෙදාගෙන එහෙම කරන ක්‍රමවේදය නේද ඒකට අයිති වෙන්නේ ආරාධිත කියලා කියන්නේ හාමුදුරුවනේ මේ ආරාධනා කරනවා අපි අපේ අවශ්‍යතාවයක් තියෙනවා අපේ ගුරුවරු අධීක්ෂණය කරගන්න අපි ආරාධනා කරනවා ළඟ තියෙන විශ්වවිද්‍යාලයට එහෙම නැත්නම් ළඟ තියෙන ගුරු අධ්‍යාපන පීඨයට ආරාධනා කරනවා අනේ අපේ ගුරුවරු ටිකේ සංවර්ධනය කරගන්න ඕන ගුරුවරු ටික මෙයාලා සංවර්ධනේ කාර්ය කරගන්න මට පාඨමාලාවක් තෝරගන්න ඕනේ. ඒ හින්දා මේ අය පොඩ්ඩක් අධීක්ෂණය කරලා දෙන්න පුළුවන්. ආරාධිත අධීක්ෂණය. සමහර තමන් එක්ක එකට කැම්පස් එකේ හිටපු අය යාළුවෝ ඇවිල්ලා අධීක්ෂණය කරයි. දැන් නඳුන ණය වෙයි. එහෙම වෙන්න පුළුවන්. මේ වාගේ අධීක්ෂණයක් තමයි ආරාධිත අධීක්ෂණයක්. බාහිර අධීක්ෂණයක් කියන්නේ ඒකට නිශ්චිත අධීක්ෂකෙක් නිවැරදි අධීක්ෂකෙක් වෙනවා. එයාලා තමයි ඇවිල්ලා අධීක්ෂණේ වාර්තාව දෙන්නේ. දොට යාලා අතර අපි අතර ගනුදෙනු නැහැ. ගනුදෙනු කොහොම අඩුයි. එතකොට ගොඩක් දුරට අධීක්ෂණේ නිවැරදි වීමේ හැකියාව තියෙනවා. හැබැයි මේ කාල සීමාව තුළ මවාගත් ප්‍රතිරූපයෙන් ගුරුවරයාට වැඩ කරලා ඒ අධීක්ෂණයෙන් ගැලවෙන්න පුළුවන්. බොරු තොරතුරු විදියට බොරු විදියට අනිත් දවසේ පන්තියේ පොත අරගෙන උගන්ලා එදාට විතරක් පොඩ්ඩක් සූදානම් වෙලා වැඩේ කරන්න පුළුවන්. අභ්‍යන්තර අධීක්ෂණයෙන් ඒව වැළකෙනවා. අහඹුලෙස පන්තියට යන්නේ අධීක්ෂණයට
එතකොට ඒවා මගහැරෙන. එතකොට ස්ටියල් සිටුේෂන් එක බාහිර අධීක්ෂණයට වැඩිය අභ්‍යන්තර අධීක්ෂණය ලැබෙනවා කියන එකයි මගේ තර්ක. කෙනෙකුට මේක ඕන විදිහකට තර්ක කිරීමේ අයිතිය තියෙනවා. ගුරු උපදේශක, විෂය අධ්‍යක්ෂක එහෙමනේ සර් අධීක්ෂණයට කොහොම යෝජනා කරන්නේ? ඒ අය වාරයකට එක දවසක්වත් එන්න ඕන. එහෙම ඇවිල්ලා අධීක්ෂණය කරොත් තමයි අපේ නියම ස්වරූපය අපි සංවර්ධනය වෙන්න ඕන තැන් අපිට කියලා යන්නේ. අපිට රිපෝට් එකක්වත් ලියලා යන්නේ. අභ්‍යන්තර අධීක්ෂණය අපිට එච්චර දැනෙන්නේ නැහැ. අපි එකම ඉන්න අය කරන්නේ. ඒක අපි අනේ අපේ ලොකු සර් නෙන්නේ. අපි ගණන් ගන්නෑ. අධීක්ෂණයක් ඇත්තටම අවශ්‍ය නැහැ. අපි හරියට වැඩ කරනවා නම් අපිට මොකටද අධීක්ෂණ? අනේ අපේ මගේ පොඩ්ඩක් බලලා යන්නකො, මගේ අඩුපාඩු ටික කියලා යන්නකො. එහෙම ගුරුවරු ඉන්නවා. නෑ නෑ ඔයාගේ බලන්න දෙයක් නැහැ. ඔයාගේ මොනවද බලන්නේ? අපිට උගන්නන කෙනෙක් එහෙමයි ඉන්න. එම් ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ටීචර්ලාට ඒක ස්වාධීන උත්තරයක් ගොඩ ගන්න පුළුවන්. සර්, ඔව් සර්, මේ පොඩි ගැටලුවක් තියෙනවා සර්. මේ පේපර් එක මේ ඒකේ උත්තරේ මේ මොකද්ද කියලා හරියටම හිතා ගන්නව හරු ඒකයි. මේ පන්ති කාමර කළමනාකරණය ගැන ඒක අහන්නේ. පන්ති කාමර පන්ති කළමනාකරණයේදී ගුරුවරයෙකු මුහුණ දෙන ගැටලු ප්‍රධාන ශේෂ්ඨ හතරක් යටතේ ලැයිස්තුගත කරන්න කියලා. එතකොට සර් මේ අපේ නෝට් එකේ තියෙනවා අර පන්ති කාමර කළමනාකරණයේදී හැසිරවිය යුතු විචල්‍ය කියලා කොටස් හතරක්. මේ කොටස් වර්ගයක් තියෙනවා හයක් විතර. කාලේ ඉඩකඩ පිරිස් ඒ වගේ. තව තියෙනවා පන්ති කළමනාකරණයේදී සලකා බැලිය යුතු විවිධ අවස්ථා කියලා. පාසලෙන් පිට, පාසල තුල, ඔන්නෝම ටිකක් තියෙනවා. ওই දෙකෙන් මොකද්ද සර් එන්න ඕන? ප්‍රශ්නේ හරියටම කියන්නකෝ මල්ලී. පන්ති කළමනාකරණයේදී ගුරුවරයෙකු මුහුණ දෙන ගැටලු ප්‍රධාන ශේෂ්ඨ හතරක් යටතේ ලැයිස්තුගත කරන්න. දැන් ප්‍රධාන ශේෂ්ඨ හතර යටතේ ලැයිස්තුගත කරන්න කියලා තියෙනවා. ගුරුවරයෙකු මුහුණ දෙන ගැටලු පන්ති කළමනාකරණයේ. එහෙනම් ක්ෂේත්‍ර හතර යටතේ වර්ග හතරක් යටතේ වර්ග කරනවා නම් සර් කලින් කියපු උත්තරේ. පස්සේක ක්ෂේත්‍ර වෙන්න බෑනේ. ඒක පන්ති කළමනාකරණය කරන්න ඕන ස්ථාන ටිකේ තියෙන. එක්කෝ පන්තියේදී පන්තියේ ගුරුවරයෙක් නැති වෙනකොට, එහෙම නැත්නම් පන්තියේ ගුරුවරයෙක් නැතුව ඉගැන්වීම් නොකරන වෙලාවට. ඒක නෙමෙයි අනිත් එක උත්තරේට එන්නේ. ආ හරි සර්. කාලයේ ඉඩකඩ පිරිස් ඩ්‍රවුල් ඒ ටිකනේ. ඉඩකඩ නැත්නම් ඒක හදා ගන්න ඕනේ. කාලය වැදගත්. කාලය අනිවාර්යෙන්ම ඒක. ඒවනේ ගැටලු වෙන තැන්. ගුරුවරයාගේ ගැටලු ඒව තමයි. ඒව තමයි අඳුන ගන්න. කාලය පිළිබඳ ලොකුම ප්‍රශ්නේ. නැත්නම් අනිත් පීරියඩ් වලයි බයිනවා. පන්තිය හරියට සකස් කරගන්න ඉඩ කඩ වැඩි නම්, පන්තිය ළමයි වැඩි නම් ඉතින් කරගන්න දෙයක් නැහැ කියලා මං අර කිව්වේ. ඒ ටිකෙත් එන්න එන්න ඕන. අර ටික පාසලේද ඒ ටික අදාළ වෙන්නේ නැහැ. අර ටික තමයි කාලය. එතන අපි හයක් කිව්වා එතන කාරණා. මට මතක නැහැ ඒ කාරණා හයක් තියෙනවා එතන. ඔව් සර්, කාරණා හයක් තියෙනවා. මතකද සර් ඒ ටික? කාලේ ඉඩකඩ පිරිස් ද්‍රව්‍ය අධිකාරිය හා වගකීම් තිලනහා දඬුවම්. ඔව්, ඔන්න ඔය ටික. දැන් ඕක හතරක් යටතේ තමයි ගොනු කරන්න කියලා තියෙන්නේ නේ? ඔව්, හතරක් යටතේ තමයි අහන්නේ. 2003 විතර ආපු ප්‍රශ්නයක්. පන්ති කාමරණ කළමනා කරන්නේ ඒ ටික තමයි. ඉතින් එන්නේ ඒක සමහර විට මේ අපේ සිලබස් එකේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. දැන් ඒකට වෙනම කාරණා හතරක් ඒ වෙලාවේ දෙන්නත් පුළුවන්. සේ ප්‍රශ්නෙම තියෙනවා 2016 21 අහලා තියෙනවා. අර පාලනය කළ යුතු සාධක මොනවද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ 21 අහලා තියෙනවා. හරිනේ, පාලනය කරපු සාධක නම් කාලේ ඔය ටික කෙලින්ම ලියන්න පුළුවන් නේ ගෙඩිය පිටින්ම. ඒ ටික තමයි පාලනය කරන්න ඕන. ඒ විදිහටම තැන් තැන් ඒ අවුරුදු තුනේම ඒක අහලා තියෙන එක එක විදිහට සර්. ඔව්. අර ගුරුවරයෙක් පන්ති කාමර කළමනාකරණයේදී ඉටු කරන්න ඕන යුතුකම් අටක්. ඒක අමතක කරන්න එපා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, ඔහොම පාලනය, sannivedanaya, ගෘහ පාලනය, පෝෂණය කියලා මම අර කතා කරා නේද? ගුරුවරයෙක් පන්ති කාමර කළමනාකරණයේ ඉටු කරන්න ඕන කටයුතු වටා. පාඩම ආරම්භීමට පෙර සැලසුම් කිරීම සංවිධානයේ සම්බන්ධීකරණය කියලා කතා කරා. ඒක වෙනම කාරණයක්. මතකයි නේද ටීචර්ලාට?
සර් පොඩ්ඩක් කියනවා දෙයි කරුණාවට. පන්ති කාමර කර්මනාකරණ ඉටු කරන්න ඕන කටයුතු වටක් තියෙනවා ගුරුවරයා. සැලසුම් කිරීම, සංවිධානය කිරීම, සම්බන්ධීකරණය, මෙහෙයවීම, පාලනය, sannivedanaya, ගෘහ පාලනය, පෝෂණය. පන්ති කාමර කළමනාකරණය හසුරවන්න ඕන විචල්්‍ය හතරක්. විචල්්‍ය පහක් තියෙනවා. හසුරවන්න ඕන විචල්්‍ය. කාලය, ඉඩකඩ, පිරිස්, ද්‍රව්‍ය, අධිකාරිය සහ වගකීම, තිලින සහ දඬුවම්. සර් අර සැලසුම් කරන්නේ සංවිධානය කිව්වේ කි මාතෘකාව සිද්ධක් මොකද්ද කියන්නේ? ඈ ආ ඒක ගුරුවරයා පන්ති කාමර කළමනාකරණයේදී ඉටු කළ යුතු කාර්යයන්ට ඊට පස්සේ එනවා පන්ති කාමර කළමනාකරණයේදී සලකා බැලිය යුතු විවිධ අවස්ථා කියලා එනවා. අවස්ථා තමයි out of school, ඉස්කෝලෙන් පිට, ඉස්කෝලේ ඇතුළත පන්ති කාමරයෙන් පිට, පන්ති කාමරය තුල ශිෂ්‍යයන් රහිත. අනිත් එක මට මතක නැහැ. පන්ති කාමරය ඇතුලේ ශිෂ්‍යෝ සහිත උගන්නන්න නැති වාගේ අර්ථයක් තිබුණේකට. අනිත් එක අර පන්ති කාමරයේ ඇතුලේමයි ශිෂ්‍යයන් සහිතයි ගැන්වීමෙන් තොරව අර මොනවද මේ කරුණු අපි ආත්ම ශක්තිය දිනු කරන එකක් ගැන කතා කරේ. අන්න ඒක. ඊට පස්සේ උගන්නන පන්තිය. මම එක පෙරලා ගන්න. ඔව් පාසලෙන් පිට පාසල තුල පන්ති කාමරයෙන් පිට අවස්ථා පන්ති කාමරය තුල ශිෂ්‍යයන් රහිත පන්ති කාමරය තුල දරුවෝ ඉන්න ඉගැන්වීමෙන් තොර අනිත් එකත් පන්ති කාමරය තුල දරුවෝ ඉන්න ඉගැන්වීමෙන් තොර ආත්ම ශක්තිය දියුණු කරන ඊළඟට ඉගැන්වීමේ නිරත පන්ති ඔන්න ඕක තමයි පන්ති කාමර කළමනාකරණයෙන් සලකා බැලිය යුතු විවිධ අවස්ථා අවස්ථා ඔය කියන්නේ ඊට පස්සේ තියෙනවා පන්ති කාමර කළමනාකරණය ඉටු කරගත යුතු සාර ධර්ම හතරක් හයක් තියෙනවා පන්ති කාමර කළමනාකරණය ඉටු කරගත යුතු සාර ධර්ම ඵලදායි නිෂ්ඨා සාධකය කාර්යක්ෂමතාවය මානව ගරුත්වය පුද්ගලික ඒකාග්‍රතාවය ස්වයං මෙහෙවීම සමූහ ඒකාබද්ධතාවය ඔන්න සාර ධර්ම ටික ඊට පස්සේ තියෙනවා පන්ති කාමර කළමනාකරණය සමතේකට පත් කරන්න වෙන ගැටීම් ටිකක් තියෙනවා. පාසලෙන් බාහිර සංස්කෘතිය අතර ගැටීම්. භූමිකා හා පෞරුෂය අතර ගැටීම්. සමූහ හා පුද්ගල අතර ගැටීම්. භූමිකා ගැටීම්. පෞරුෂ අතර ගැටීම්. වර්තමාන සහ අනාගත අපේක්ෂා අතර ගැටීම්. ඔය පන්ති කාමර කළමනාකරණය සමතේකට පත් කරන්න සිදුවන ගැටීම් ඔය. ඊට පස්සේ එනවා ගැටීම් වල ස්වභාවය වෙනස් වන අවස්ථාමය සාධක ටිකක්. ස්වභාවය වෙනස් වන අවස්ථාමය සාධක හයක් එනවා. කණ්ඩායමේ විශාලත්වය. වයසයි පසුබිමයි දරුවන්ගේ. සමූහ සාමූහිකත්වය සංවිධාන පරිසරය පරමාර්ථ එහෙම නැත්නම් නිෂ්ඨාවන් අවකාශය හා සම්පත්වල ප්‍රමාණාත්මක බව පන්ති කාමර කළමනාකරණය හසු වන මතවාදී පදනම් තුනක් ඉදිරිපත් කරනවා. පන්ති කාමර කළමනාකරණය පහසු වන. නෑ පහසු නෙමෙයි පන්ති කාමර කළමනාකරණයට අයිති මතවාද පදනම් තුනක් ඉදිරිපත් කරනවා. කාර්ය ස්ථාපිත මතවාදී
පුද්ගල ස්ථාපිත මතවාදය සමූහ අනුස්ථාපිත මතවාදය කියලා මතවාද තුනක් ඉදිරිපත් කරනවා. ඔන්න ඔය ටික තමයි මේකේ වැදගත් කරුණු ටික තියෙන්නේ. ඕන්නම් තව එකක් දෙන්නම්. මුලටම ලියා ගන්න පන්ති කාමර පවත්වාගෙන යාමේ අරමුණු එහෙම නැත්නම් පරමාර්ථ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන සම්බන්ධනේ පන්ති කාමර පවත්වාගෙන යාමේ අරමුණු ප්‍රධාන අරමුණු තුනක් යටතේ තියෙනවා. ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන සම්බන්ධනයක් ඇති කිරීම. සර් මොකද කිව්වේ? පන්ති කාමර පවත්වාගෙන යාමේ පරමාර්ථ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන සංවර්ධනය ඇති කිරීම. සමාජ සංවර්ධනය ඇති කිරීම, පෞරුෂ සංවර්ධනය ඇති කිරීම. ඔන්න ඔකට තමයි පන්ති කාමර පවත්වාගෙන යන්නේ අපි. පන්ති කාමර වර්ග දෙකක් තියෙනවා. පන්ති කාමර බිත්ති වලින් ආවරණය වෙලා තියෙන ඇතුළත සහ එළිය. පන්ති කාමරයක සිදුවන මූලික ක්‍රියාවලි දෙකයි. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියයි පන්ති කාමර කළමනාකරණ ක්‍රියාවලිය. පරමාර්ථ ඉටු කරගන්න පන්ති කාමරේ මූලික ක්‍රියාවලි දෙකක් සිද්ධ වෙනවා. ඔය ටික විතරයි පන්ති කළමනාකරණේ අහන්න පුළුවන්. ටක්කෙට අහන්න පුළුවන් ප්‍රශ්න ටික. තියරි කැලියෝලින් ඔය කරුණු දෙනවා නම් ඔන්න ඔය වගේ කරුණු තමයි දෙන්නේ. දැන් එතකොට අපේ මේ තිමිර මල්ලි අහපු ප්‍රශ්නෙට ඕකේ උත්තරේ කෙලින්ම තියෙනවා. කාරණා හතරකින් ඉදිරිපත් කරන්න තියෙනවා. සර් මේ අහපු ප්‍රශ්න ටික ඔක්කොම පන්ති කාමරේ යටතේ නේද? ඔව් පන්ති කාමරේ. කාලයට තියෙනවාගෙන කාලය හැසිරවීම ඉතා වැදගත්ත. මෙහිදී පාඩමක් කිරීමේදී වෙන් කළ කාලය හොඳින් භාවිත කළ යුතුය. ඇතැම් විට පාඩම කිරීමේදී යොදා ගැනීමට අපේක්ෂිත කාලයම යොදාගත නොහැකි වනු ඇති. එවිට එම කාලයේ හැසිරවීම ඒ අනුව සිදු කළ යුතුය. මේ නිසියාකාරව භාවිත කිරීමට නොහැකි වුවහොත් සමස්තයට බලපායි. ඊළඟට ඉඩකඩ මෙය හැසිරවීම ගුරුවරයෙකුගේ පාලනයෙන් තොර විය හැක. හේතුව ළමුන් අධික විය හැක. පන්ති කාමරයක ළමුන් අධික වීම. ඊළඟට නමුත් ළමුන් අඩු පන්ති කාමර ඇති විට අපට විශේෂිත ඉගැන්වීම් ක්‍රම භාවිත කළ හැකිය. කණ්ඩායම් ක්‍රම වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඊළඟට පිරිස් ගැන කතා කරනවා. ප්‍රධානම පිරිස සිසුන්වේ සිසුන්ගේ අහිතකර චර්යා සියල්ල පාලනය කළ යුතුය. එවිට ඉතා හොඳ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යා හැකිය. මෙහිදී පන්තියේ සෑම දිශාවම අප සෑම දෙනාටම අප ලබා දෙන දේ ලබා දීමට කටයුතු කළ යුතුය. ඇතැම් විට ශාලාවක පැවැත්වෙන පන්ති කාමරවල පිරිස හැසිරවීම අධික අපහසුතර ලක්වන්නක් විය හැක. නමුත් මෙය කෙසේ හෝ පාලනය කළ යුතුය. ඇතැම් අවස්ථාවල වෙනත් ළමුන් පන්ති කාමරයට පණිවිඩ රැගෙන ඒම ළමුන් කළමනාකරණය කළ යුතුය. එසේම වෙනත් ගුරුවරුන්ද පන්ති කාමරයට පැමිණේ එම ගුරුවරුන්ද නිසි පරිදි පාලනය කළ යුතුය. ඇතැම් විට දෙමව්පියෝද පන්ති කාමරයට පැමිණිය හැකිය. මේ සඳහාද නිසි ලෙස කටයුතු කිරීම වැදගත් වනු ඇත. දැන් ද්‍රව්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක භාවිත කරනු ලබන උපකරණ වේ. දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් සඳහා භාවිත කරන උපකරණ භාවිතය ගැන එය සෑදීමේදීම සැලකිලිමත් විය යුතුය. එම උපකරණයේ ප්‍රමාණය ඉතා වැදගත්ය. ඒ ප්‍රවාහනය කළ හැකි දෙයන්න ගැන සැලකිලිමත් වෙන්න ඕන. රුවාගේ ඉගෙනීම පහසු කරන්නේ කුමන ආකාර උපකරණයක් දැන්න සැලකිලිමත් විය යුතුය. ඒ හොඳ නිමාවකින් විය යුතුය. දරුවන් අසන ප්‍රශ්න අඩුවීම එම ආධාරකයෙන් බලාපොරොත්තු වේ. දරුවන් ගන්න දරුවන්ට ඇති දුර
ආධාරකයේ වර්ණ අකුරු වල ප්‍රමාණය ඒක වරහන් ඇතුළේ ලිඛිත සංවේදනය ඊළඟ කරුණු වල වළංගු බව ගැළපෙන බව හැඩය කාර්යක්ෂම නිමාව ගැන සැලකිලිමත් විය යුතුය. මෙම ද්‍රව්‍ය ප්‍රදර්ශනය කරන්නේ කෙසේද? ආධාරකයක් ප්‍රදර්ශනය කරන විට අප දෑත නිදහස් වේ. දැන් මේක ප්‍රදර්ශනය කරනකොට ආධාරකයක් මක් කර තියෙනවා නේද? ඒ කියන්නේ අපේ දෑත් නිදහස් වෙලා තියෙන්න ඕන. ආධාරකයේ පැහැදිලිව පෙනෙන තැනක නිදහස් ලෙස ප්‍රදර්ශනය කළ යුතුය. ආධාරකයේ රැඳවීම භාවිත කළ හැකි ක්‍රම මොකක් හරි ආධාරකයේ රඳවන්න හොඳ ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. උදාහරණ විදියට සෙලෝ ටේප්, ක්ලේ, මොකක් හරි රාමුවක් ඊළඟට කළු ලෑල්ල හිතින් බෙදා ගන්න ඕන. කළු ලෑල්ල පාවිච්චි කරනවා හිතින් බෙදා ගන්න ඕන. තුනකට වගේ බෙදා ගත්තොත් නිතර අවශ්‍ය නොවන දේ ලිවීමට ඊළඟට වැදගත් කරුණු ඒවා මකන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට පින්තූරය අඳින්න. ඒ විදිහට කොටස් තුනකට බෙදලා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අධිකාරිය සහ වගකීම්. දරුවන්ට ලබා දෙන වගකීම් ආදී දරුවන්ට ලබා දීම. මේ සීමාව දරුවන්ට ලබා දීම. ඊළඟට මෙය නිසි පරිදි ඒ කියන්නේ නිසි පරිදි මේ මේක දුන්න නැත්තම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊළඟට තීනහා දඬුවම්. අවස්ථානුකූලව තීනහා දඬුවම් ලබා දීම වැදගත් වෙනවා. මේවා දීමෙන් පසු නැවත මේවා දුන්නාට පස්සේ නැවත ඉගෙනීම් වලට ප්‍රවේශ වෙන්න ඕන. ඊළඟට පිළින දරුවන් ආදරයෙන් පිළිගැනීම, දරුවන්ට පොත් ලබා දීම, ඉහළ සාධන මට්ටම් සඳහා තිරණ ලබා දීම සෑම විටම මේට වටිනාකමක් තියෙන්න ඕන කියලා කියනවා. ඔන්න ඔය දේවල් ටික තමයි එක යට තමයි ලියාගෙන තියෙන්නේ. හරි, thank you sir. ඒක තමයි ඒකට උත්තරේ. අර ලයිස්තු ගත කරන්න කියන එක නේද සර්? ඔය යටතේ හතරක් යටතේ ලයිස්තු ගත කරා. හරි, බොහොම ස්තුතියි. එහෙනම් අපි ආය ලබන ඉඳිගහවල මැඩම්ගේ ටික කතා කරන්න විෂය මාලාව පැත්ත කතා කරන්න අපි ලබන ඉරිදා. අධීක්ෂකවරයා